හෙලෝ ගයිස් ඔන්නෝගලන් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට අද දෙකෙන් එකක් විසඳ ගන්න යන්නේ හරිද දෙකෙන් එකක් කියන්නේ අද යන්නේ KFC vs SFC වලිය අද බලන්න යන්නේ මොකද්ද හොඳම කියලා දැන් බලමු මොකෝ ඉන්නේ කියලා හරි නම් මේ වීඩියෝ එක යන කලින් මතක් කරන්න subscribe කරන්න අනිවාර්යෙන් අනිවාර්යෙන්ම subscribe කරලා set එක මේ like එක දාන්න මේ comment එකක් ඉතින් සුපුරුදු පරිදි අන්තිමට දැන් නවුලන්නේ හරි වීඩියෝ යන කලින් තව දෙයක් මතක් කරන්න තියෙනවා සමහරක් විට මේ වීඩියෝ බලන ඔයා හරිද job එකක් නොකර gedirin ඉන්නව ඉන්නත් පුළුවන් එහෙම නැත්නම් job එකක් හොයන කෙනෙක් ඉන්නත් පුළුවන් ඉතින් අද බොහොම වාර වටින දෙයක් කියන්නේ නේද ඒ තමයි ඉතින් ලේසියෙන්ම job එකක් හොයාගන්න පුළුවන් app එකක් ගැන මේ app එකෙන් ඔයාගේ වයසට දක්ෂතාවයට ඒ වගේම අවශ්‍යතාවය අනුව සොයා ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් app එකේ නම තමයි කණික job සර්මන්ට job එකක් හොයාගන්න පුළුවන් කියන එකට තේරුම තමයි තියෙන්නේ හද මේ app එකෙන් private jobs government jobs bank jobs ඒ වගේම foreign jobs උනත් ලේසියෙන්ම ඔයාලට හොයාගන්න පුළුවන් හොඳම සීන් එක තමයි මේ app එකේ දැනට jobs 50,000කට අධික ප්‍රමාණයක් තියෙනවා ඉතින් ඔයාලට මේ jobs වල apply කරන්න තියෙන සුළු සුළු දෙයයි ඒ තමයි ඉතින් මේ comment section එක සහ description එකේ මේ app එකට link තියෙනවා ඒ link වලින් ගිහිල්ලා download කරන්න තියෙන app එක download කරගෙන මෙතනින් පේනා වගේ හරි මෙතන පේන විදියට ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ වම් පැත්තේ උඩ තියෙන dot 3ක් ඒ dot 3 click කරලා දෙවෙනි තියෙන register කියලා button එක ඒ button එක click කරනවා එතකොට මෙන්න subscribe කියලා කොටුවක් කියන පස්සේ ඒකට subscribe now කියලා දෙන්න තියෙන්නේ ඊට පස්සේ දුන්නාට පස්සේ හරි dialog හරි number එකකින් ඔයගොල්ලන්ට මේ app එකට add වෙන්න පුළුවන් add වෙලා ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන් අනිත් එක තමයි මේ app එකට රුපියල් 6ක් වගේ පොඩි මුදලක් කරා ඒතර පොඩි මුදලකට මෙච්චර ලොකු job opportunity එකක් දෙනවා කියන්නේ ඉතින් ආයේ ලොබෙත් නෑ තමයි දැන් එහෙනම් දැම්මම ගින් බලන්න මොකද්ද මේ scene එක කියලා මේ description එක සහ comment section එකේ pin කරලා තියෙනවා මේ app එක link අනිවාර්යයෙන්ම කට්ටියෙන් බලන්න සුපිරියක් වේයර් සුපිරියක්ම වේ ඊළඟ ඉතින් අපි ගෙනාවේ මේ KFC එක KFC එකෙන් ගෙනාවා එහෙනම් තමයි ඒගොල්ලෝ deal දුන්නේ අපි දැන් test test ලා අපිට දුන්නේ මේ විදිහට ඒගොල්ලෝ වෙන වෙනම දෙන්නේ වෙන බෑග් එක දෙන්නේ ඊට පස්සේ තමයි test ලා අරම දුන්න පිටින් අර මේ යාති තුනක් මොනවද දැන්නේ කියාගෙන අපි unbox කරලා බලමු salt දීලා දිනවා salt දී salt සෝස් පැකට් එකක් දීලා මේක නම් ඇත්තම හොඳයි මේ salt වෙනම දෙන එක නැත්තම් අපි දන්නේ නැහැ මේ salt එක ඕනද නැද්ද කියලා ඒක අවශ්‍ය මොනවද දාන්න ඕනේ වාකිය නැහැ වැඩි හරි නම් unpack කරමු බලමු price එක නෝ price එක කියන්නේ මේ ගෙලින්ම මේ මේක තමයි තියෙන්නේ අය එළියට ගන්න ඉදියන්නේ මේ price එක දැක්කින් තියාගමු price එක කියලා තිබ්බා දැන් ඒකත් අපි අතුල දානවා මොකද මේ price වලත් portion එක බලනවා හරි දැන් අපි order කරේ අපි දෙකෙම order කරේ large biryani එකයි large fries එක හරි වැඩේ ඉවරනේ එතකොට එතකොට දැන් මේ තමයි large fries එක SFC ලාගේ එතකොට KFC ලාගේ large fries එක මේක මේකේ portion බලමු ඉස්සරහට එතකොට මේක නම් දිලා තියෙනවා මේ මොනවා හරි salt දිලා තියෙනවා sauce එකක් දිලා තියෙනවා මේ gravy එකක් මේ තව gravy එකක් මතෙන් මෙහෙර මේ රයිතා එක තමයි රයිතා මෙයා බලමු ingredients මම හිතා රයිතා ඔහොම ජාති තුනක් තියෙන්නේ සූසු තුනක් ආවි මේ ඒවා තමයි පොඩ SFC ගේ දීලා තිනවා වැඩි වගේ නේ හරි එවඩන්න අපි අතුරු වුණා තිනවා දන්නේ නැහැ වැඩි කතා නැතුව මේක අරගෙන බලමු ආ මේ KFC ලා මේ තිහු දීලා තිනවා පහන්ද තිලා දෙනවා මේගොල්ලන් හැදි නැහැ අතෙන් කන්න නැහැ ලංකාවේ ප්‍රොඩක්ට්ස් නේ මේ SFC කියන අතෙන් කන්න දෙතෙන් කන්න තියෙන්නේ නැත්නම් සෑහෙනි දෙනවද දන්නේ නැහැ අපිට නම් දුන්නේ නැහැ ප්‍රයිස් එකින් ගත්තොත් එහෙම KFC එකට අපි කීයක් ගියාද මේකේ බිරියානි එකට 700යි 700යි මේ ප්‍රයිස් එක 490යි ප්‍රයිස් එක 490යි ඔව් ඒකට ඔක්කොම 1190ක් ඔක්කොම 1190යි හරි එතකොට SFC එකට ගියත් ගියත් මේ ඒකේ ප්‍රයිස් එක 600යි 600යි මේ බිරියානි එක 1000ක් වෙනවා එතකොට ඔක්කොම 1000ක් 1000ක් මේ එතකොට ඔක්කොම 1600ක් ගින්න තියෙනවා 1600 එතකොට ප්‍රයිස් එක KFC එකට වඩා SFC එක ගණන් වැඩි නේ එතකොට සීන් එක කියන්නේ ප්‍රයිස් එක ලකුණ යන්නේ මොකටද KFC එකට KFC එක යනවා ප්‍රයිස් එක ලකුණ අද මෙතන මේන් කැරක්ටර් එක තමයි බිරියානි ගන්න ප්‍රයිස් නෙමෙයි ඒ හින්දා බිරියානි එකේ පැකින් තමයි බලන්නේ එතකොට බිරියානි එකේ පැකින් අතින් ගත්තොත් ඔයා මොකද හිතන්නේ අපි KFC එක බලමුනේ KFC එකේ පොඩ්ඩක් මේ සීන් එකක් තියෙනනේ මේ ඔක්කොම ඇරිලා තියෙන පොඩ්ඩ ඇරිලා සීන් එකක් තියෙනවා මේ මැස් එක දෙන්න උනා මොහිනේ සීන් ගන්න බෑ මං කියන්නේ චිකන් එක හින්දා චිකන් එකට ලොකුට තියෙනවා මේ කට්ටියනේ ඒ හින්දා තමයි මේකේ තියෙන්නේ මෙතන දැන් මේ කට්ටිය තිබ්බ මේ දෙපැත්තෙන් මේ මෙහෙම ගහන්න ස්ටිකර් දෙලා ඕනේ මේ ඉස්සර පැත්තට ගහලා තියෙන ඒ වගේ දෙපැත්තට ගියවම බයක්ස් එකක් නැහැ හරි ගහනවත් දන්නේ නැහැ නේ එහෙම ගහනවද දැන් එහෙම වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් දැන් විදින්නේ මේ විකුණන්නේ ඔව් ඒක උඩන් නැහැ කින්දා මේ කට්ටිය කියන පැකින් එක හොඳටම තියෙනවා මතක වෙනදී ඕනේ පැකින් හොඳට වහලා තියෙනවා අය මේ සෙරොටප් දෙකක් ගහලා තියෙන උඩින් මේ තියෙනවද දැන් මෙතන එකක් ගහලා මෙතන එකක් ගහලා ඒකට පැකින් එක ලකුණු මොකටද SSC එක දැන් පැකින් එක ලකුණන්නේ SSC එක අදනම් සුපිරි සටනක් ඇයි වගේ නේ ආයි සුපිරි සටන් නේ මත අපිත් ගේන්නේ අපිත් ගේන්නේ සුපිරි සටන නියම පුරවස හැදෙන්නේ හරි ඉතින් මේ පෝෂන් බලමු පෝෂන් එක අතින් ගත්තොත් එහෙම අත අපි මුලින්ම බලන්නේ KFC එකේ KFC එකේ තියෙනවා ග්‍රෑම් 481ක් ඔව් 481ක් වගේ තියෙනවා දැන් අපි බලමු SFC එකේ SFC එකේ තියෙනවා ග්‍රෑම් අම්මසරේ එකත් 489ක්ම තියෙනවා
දැන් සීන් එක කියන්නේ 489යි 481ක් වගේ යන්නේ හරිද දැන් කේස් එක කියන්නේ දැන් මේක මෙහෙම නෙවෙන්නේ අපිට පෝෂන් එක අතින් ගත්තොත් එහෙම මේකට දෙකටම දෙන්න වෙනවා මොකද ඔය පොඩි වෙනසක් තියෙනවා නේද ඔය වෙනස බෙදද්දි වෙනස් වෙන්න පුළුවන් ග්‍රැප් එක 20ක්වත් තිබ්බන අඩු ගන්න අපිට හිතන්න පුළුවන් මේ කොන් එක වල බෙදන ගාන කියලා මේ වගේ පොඩි වෙනසක් තියෙනවා අපිට හරියටම කියන්න බෑ මොකද මේ ඒ වෙනට බෙදෙන වෙලාව මේ පෝෂන් එක වෙනස් වෙනවනේ එම් බරම ඉතින් දෙකටම පෝෂන් එක දෙන්න වෙනවා අඩු මොන 10ක්වත් නෑ මේ අඩුම 15ක්වත් තිබ්බනම් දෙන්න තිබ්බා ඔව් ග්‍රැප් එක ග්‍රෑම් 7යි තියෙන්නේ ග්‍රෑම් 7කට ඉතින් මේ තේරුම් ගන්න නෑ දීලා ඉතින් පෝෂන් එක ලකුණු දෙකට නෙගිම පෝෂන් එකම ගන්තිය අඩු අදන පට්ට මේ වලියක් නේ මම නම් මෙච්චර කරට කර දෙකනම නේ කරට කර අයි සුපිරිම වලියන්නේ මට නම් ඉතින් මේ අන්තිම එක මොකක් දිනයිද කියලා මටත් එන ආසයි මේක බලන්න මොකක් ආතල්ද කියලා අවලු දැන් ඉස්සරහට මොන දැන් අපි මේ මේ දෙකේම ලාජ් පිරියන දෙක ඕපන් කරගන්න යන්නේ මේව තමයි දෙකේම තියෙන්නේ වා මේක මේක වගේ මේ මට නිකන් උඩින් ගම් බැලුවම් පේන්නේ මේක පෝෂන් එක ඇඩි වගේ වැඩි ග්‍රෑම් පතින් නම් ග්‍රෑම් 7ක් වෙනස තිබ්බේ. ඒක 7යි. ඒක නෑ මේ. මේගොල්ලන් චිකන් එකේ ලොකු ඉන්නේ මේ. ආ චිකන් එක ලොකු. ක්ලෝස් අප් ලොක් එකක් ගත්තත් මෙහෙම තමයි තියෙන්නේ. KFC ලගේ ලොකු චිකන් එකක් තියෙනවා. ඊට අමතරව නම් වෙන මොකුත් නෑ. බිරියානි තමයි තියෙන්නේ. දැන් එතකොට අපි බලමු SFC එකේ. SFC එකේ එග් එකක් තියෙනවා. ෆ්‍රයිඩ් චිකන් එකක් තියෙනවා. මේ තව බිරියානි තියෙනවා. බිරියානි කොහොමද තියෙන්නේ? අර දැන් KFC එකේ කොහොම හරි මේ කලර් එක හොඳ ලයිට් එකට තියෙනවා. SFC ලගේ බිරියානි පොඩ්ඩක් ඩාර්ක්. ඕනේ. එයි දැන් එහෙම වෙන්නේ නේ. එතකොට මොකද්ද හරිම පාට? SFC ලගේ පාටනේ. SFC ලගේ තමයි හරි පාටිය ඩාක් වෙන්න ඕනේ චුට්ටක්. හරිද අපි දැන් මේ පොඩ්ඩක් කන්න කලින් ඉංග්‍රීසි පොඩ්ඩක් බලමු සුපුරුදු පරිදි. මේක ඉතින් ඉංග්‍රීසි සතුන් ගත්තොත් ඉතින් තියෙන්නේ බිරියානි තමයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ මේක. චිකන් නැතිය. චිකන් ලොකේ සයිස් එක. චිකන් දෙනවනේ ලෝකල තු. අන්න ඔහොම චිකන් එකේ සයිස් එක. ඔය චිකන් එක මේක චිකන් එක පෙත්තක් වගේ. ඔව් පොඩ පොඩ බර බරනේ. අපෝ මේක පොඩ්ඩයි තියෙන්නේ. චිකන් එක පෙත්තක් වගේ තියෙන්නේ. මේක පොඩක් තියෙනවා. මේ ලෙග් එක කොහොමද මේ ලෙග් එක කැඩේ තියෙනවා ලෙග් එක ගන්න. ලෙග් එකකින් භාගයක් එක පෙත්තක් වගේ තියෙන්නේ. මේක පට්ට අයින් කරනවා නේද? පෝෂන් එක නම් ලොවිත් මේක වෙන්නේ. මේ පොඩිට කරන මේ මස් පොඩියක් තියෙනවා. අය දැන් ඉරිටින් අතින් ගත්තොත් ඉතින් බිරියානි එකයි චිකන් එකයි තමයි තියෙන්නේ KFC එකේ. ඒක බලන්න මේ SSC එකක් තියෙනකෙත්. මේකේ ඉන්නේ එකක් තියෙනවා. කොහේ එකක්ද දිරුදල? චිකන් එක තියෙනවා. ලුණු කැණි එහෙම තියෙනවා. හරි වැඩි කතන්දර ඕනේ නැහැ. ඒතකොට ඉන්ග්‍රීඩියන්ට්ස් අතින් මොකද්ද හොඳ? SSC එක හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් අතින් බලන්න. SSC ගනවා ඉන්ග්‍රීඩියන්ට් එකේ ලකුණ. මට කිසිවෙකින් ඉන්නේ. වරු මොකෝ වෙන්නේ කියලා. අය දැන් අපි ස්මෙල් එක බලලා ටේස්ට් එක බලමු. ඒක පාට්. මේකේ මම හිතන්නේ මේ KFC එකේ වේට් එකක් තිබ්බේ මේ චිකන් එකකින් තමයි ලෝ KFC එකේ බිරියානි පෝෂන් එක නඩුයි. මේ මේගොල්ලන්ගේ අර මේ කාරී එක දුන්නේ නැද්ද? ඕනේ කාරී එක. කාරී එක දැන් දෙන්නේ නැද්ද දැන්? එහෙම වෙන්නේ කියන්නේ ඉස්සෙල්ලා නම් දුන්නා මේ. අපිට අමතක කොහොමද දැන්? අපිට දෙන්න අමතක කොහොමද දැන්? යකා ගැටන බලන්න බෑග් එකක් තියෙනවා. අපිට දීලා නැහැ. අවසනාවකටදී මේ දුන්න බ්‍රාන්ච් එක යවලත් දන්නේ මේ අපිට ග්‍රේවි එකක් දුන්නේ නැහැ. මේක සාමාන්‍ය බිරියානි එක කන්න ගයි ග්‍රේවි එකක් නැතුනේ. ඕනේ. දැන් ඒක තමයි. අනේ ඌරෝ. අර ආතල් එක එන්න ඒක. කන්න බැරි ගමන් නැහැ කන්න පුළුවන් ආතල් එක එන්න. ඒ වැඩක් නැහැ මෙලක් ස්මෙල් එක බලන්න. වඩ මොකද උන ස්මෙල් එක SFC ලගේ ආයි ස්මෙල් එක වට SFC විදියට ස්මෙල් එක ඔතේ මට ස්මෙල් එක ලකුණු මොකද දැන් SFC ලට SFC ලන ස්මෙල් එක ලකුණු හරිද අපි මේ මෙදී ටේස්ට් එක බලමු මොනවා හරි අතලයක් සෙට් වෙද කියලා මම මුලින් ගන්න මේ KFC බ KFC ගේ බිරියානි ගේ රස SFC ලගේ බිරියානි ගේ රස මේ සීන් එක කියන්නේ මේ අනේ මොකද්ද හොඳ ටෙස්ට් එක SFC හොඳයි SFC ලගෙනවා රියල් බිරියානි රස හැබැයි සීන් එක කියන්නේ මොකද්ද නෝ මම හැබැයි KFC කේ ටෙස්ට් එකට කැමති අතරම SFC මේ SFC කට වඩා මම KFC කේ ටෙස්ට් එකට කැමති ඒ වුණාට ඉතින් මේ අද ප්‍රෝග්‍රෑම් එක යන්නේ බිරියානිනේ ඒක බිරියානි රස තමයි එන්න ඕනේ ඉතින් මම කැමති එක රයිට් එක දෙන්න බෑ මොකද රයිට් එක කියන්නේ SFC ලගේ රියල් බිරියානි රස ටෙස්ට් එක එතකොට යන්නේ බිරියානි SFC මම මේ බිරියානි ෆෑන් කෙනෙක් නෙමෙයි ඒක ඉඳ වෙන්නේ මම මේ අපේ SFC කේ ටෙස්ට් එකට දෙන්නත් මම ඉතින් SFC කේ තමයි ලකුණ ඇත දැන් ඕතම දැන් දැනට තියෙන්නේ දැන්ට SFC ඉදිරින් ඉන්නවා දැන් බලමු මේ චිකන් එක බලමු පස්සේ KFC ලල්ලයි දන්නේ හරි දැන් බලමු චිකන් එකේ පාතල්ලේ මොකද්ද කියලා KFC ගේ චිකන් එක SFC ලගේ චිකන් එක වැඩි කතාවක් නැහැ කෙලින්ම කිව්ව. ඔව් කෙලින්ම කිව්වත් ඉතින් KFC ගේ චිකන් එක රහයි ඇත්තටම. ඇත්තටම ඒක රහයි මේ දුරදීන් චිකන් එකේ ලකුණ යනවා KFC එකට. දැන් අපි මේ කොමගේ බැලුවද බලමු මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වල ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වල මුලින්ම අපි පෝෂන් එක බලමු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වල පෝෂන් අතින් ගත්තොත් එහෙම KFC ලගේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වල තියෙනවා ග්‍රෑම් 99ක් කියන්නේ ග්‍රෑම් 100ක් වගේ තමයි තියෙන්නේ දැන් අපි බලමු SFC එක
SFC එකේ තියෙනවා ග්‍රෑම් 200ක්. ඒ කියන්නේ හරියටම ඩබල් තියෙනවා SFC ලාගේ. ඒතකොට SFC ලාගේ තමයි ලොකු පෝෂන් එකක් දෙන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. අනේ පෝෂන් එක තිබුණා නෑ ටේස්ට් එක නැත්තම් නේද? දැන් බලමු ටේස්ට් එක මොනවා කියලා. බලමු කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන් නේ බලමු. නිකන් කලවර මුඩි. KFC ලාගේ ෆ්‍රයිස්. SFC ලාගේ රයිස්. SFC ලාගේ ෆ්‍රයිස්. හරි හතර නොට් ෆෝම්. එතකොට SFC කේ තියෙනවා මේ ඔක්කොම ස්පෙෂල් ස්පෙෂල්. ඊ මේ කට්ටිය අඩු සෝස් එකක්වත් දීලා නැහැ. නේ සෝස් එක ෆ්‍රයිස් එකට සෝස් එකක්වත් දීලා නැහැ. මේ කට්ටිය මේ නෝමලි දෙනවා මම දන්න තරම් කේස් එක දෙනවා. අපිට දාලා නැහැ. අපි දැක්කෙත් නෑ දානවා. එහෙම බෑග් එකේ නෙමෙයි දෙන්නේ. දැක්කේ නැත්නම් අපි දැක්ක ගන්නවා. අපි අනිවාර්යෙන් අහනවා. සෝස් දෙන්නද කියලා. එවුලන් දෙයි. ඔබල අපිට දාලා නැහැ. ඒක හින්දා මේ ස්පෙෂල් ෆීචර් ලකුණ නැන්නේ මේකටද? SFC. SFC. මේ ගොඩක් කරන SFC ලා જાති පී ඔක්කොම කලවම් කරලා ඕවරෝල් ටෙස්ට් එක බලමු මොන වගේ දෙන්නේ කියලා. ग्रेवी कंटीन दी नो जाती गुड़क तीनों दागर एसएससी लगे केसी लगे एसएससी लगे ओवरल टेस्ट कर हम्म नो केसी लगे ओवरल टेस्ट कर කලින් කියන සීන් එක තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම GFC එකේ තාර කැමති. මේ සීන් එකේ බිරියානි, බිරියන් ටේස්ට් එකක් එන්නේ නැහැ. බිරියන් ටේස්ට් එකකින් ගත්තොත් ඉතින් මේ SFC ලගේ ඕවරල් බිරියානි ටේස්ට් එකක් එනවා. මීට වඩා. ඔරිජිනල් මම දන්නේ නැහැ. මොකද මේ KFC එකට වඩා එනවා. මේ KFC කියන්නේ ඇත්තටම චිකන් රා. ඒක මොකක්ද කියන්නේ දන්නේ නැහැ. මොකක්ද ඒවා චිකන් රා මේ. ඒතර ඕවරල් පොයින්ට් කියන්නේ গোল্ডන් පොයින්ට් එක කියන්නේ මොකද? SFC ලා කියන්නේ අර. SFC ලා නෝ গোল্ডන් පොයින්ට් එක. අර පොඩ කවුරු බන්නේ? හා කම්. ඔන්නල මේකේ ඉලියක් මේකේ සීලට දාලා තමයි පතලි පොරොස් රාක්කේ ගිලම ඔන්න මේකේ රයිස් එකත් එක්ක මේ සීලගේ ටිකක් සැලක දෙක පැඩල ඉදන්න එහෙම ගන්න අවේ නම් මේ අද පොයින්ට්ස් ටේබල් එක මෙහෙම තමයි තියෙන්නේ කාට කර ගිහින්ද තියෙන්නේ මුලින් කරට කර ගියා ඊපස්සේ SFC 2D ලීඩක් ගත්තා කොහමද තින් අවසානේ ජයග්‍රහණය කරලා තියෙනවා මට පේන්නේ තියෙන්නේ SFC එක මොකද গোল্ডන් පොයින්ට් එකේ තියෙන්නේ SFC ලගේ අවුලන්නේ හරියනම් මේ සුපුරුදු කරන්නේ වීඩියෝ එක එන්ජොයි කරා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් ලයික් එක කමෙන්ට් එක දාලා මෙන්න මේ වගේ වීඩියෝ වල කැමති කට්ටිය ඉන්නවා නම් අපේ මගු ෆයිනයි YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් ඒක දින් හයිලයිට් විතරයි හරි අපි සිදු වෙන ආතල් සිදු වීම විතරයි ඒක දාන්නේ ඒක නියම ආතල්යක් තියෙනවා බෑ ඔව් ආතල්යක් තියෙනවා ඒක වැඩි වෙනක් නෑ ටග්ගල බලන්න ඇති හරි නම් මේ පිටතර ඉදින් අද වීඩියෝ වෙන්නේ කැපෙන්නේ නේ තියෙන්නේ කැම්මට හ්ම් කැපෙම වෙනයි මේ ටික පස්සේ ගන්නම් අවුලන්නේ බලපු හැමෝටම මේ පොඩ්ඩක් लुडू पैकेट रिव्यू दूंगा अभी लुडू पैकेट मोदी